අතහැර යුක්‍රේනයේ වර්ධනය වන අවදානම් තත්ත්වය තුල බක්මූට් නගරය අතහැර දැමීමට යුක්‍රේනය සැලසුම් කරන බව නවතම වාර්තාවක් තුලින් හෙලිකර තිබෙනවා. යුක්‍රේන ජනපති විලාද්මීර් සෙලෙන්ස්කී සඳහන් කළේ යුක්‍රේන හමුදාවේ අවශ්‍යතාවය මත උපාය මාර්ගික මට්ටමින් නගරයෙන් ඉවත් වීමට සලකා බලන බවයි. මේ වන විට බක්මූට් නගරය දැවැන්ත ප්‍රහාරයකට ලක්වන අතර නගරයේ රැඳී සිටීම යුක්‍රේන හමුදා වෙත අවදානම් බව පිළිගෙන තිබුණා. මෙම තත්ත්වය තුළ තාවකාලික මට්ටමින් බක්මූට් නගරයෙන් පසුබැසීම පිළිබඳ සාකච්ඡා සිදුවන බවයි යුක්‍රේන ජනපති කාර්යාලය විසින්ද ප්‍රකාශ කළේ. බක්මූට් නගරයේ මධ්‍ය සහ බටහිර කලාප තුල මේ දක්වා යුක්‍රේන හමුදා රැඳී සිටින අතර එම කලාප අඛණ්ඩ ප්‍රහාරයන්ට ලක්වන බව යුක්‍රේනයේ අල් ජසීරා වාර්තාකරු සඳහන් කළා. බක්මූට් නගරය සම්පූර්ණ මට්ටමින් අත්කර ගැනීම සඳහා රුසියාව දැඩි මට්ටමේ පරිශ්‍රමයක් දරන අතර රුසියානු හමුදාවේ ජීවිතහානි ප්‍රමාණයද වර්ධනය වන බවයි හෙළි කර තිබුණේ. මේට සමානව යුක්‍රේන බිලිදිය නොහැකි බැවින් මෙම උපාය මාර්ගික පසු බැසීම සිදු කළ හැකි බව යුක්‍රේන වාර්තා තුළින් හෙළි කර තිබෙනවා. මේ වන විට බක්මූට් අත්කර ගැනීමේ මෙහෙයුම සඳහා රුසියානු සහ වැග්න කුලී හමුදාවේ විශේෂ පුහුණුවක් සහිත බටයන් යොමු කර පවතින බව අනාවරණ කළා. නගරය වෙත අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ලවන බැවින් නගරය රඳවා ගැනීමද අසීරු මට්ටමක පවතින බවයි යුක්‍රේන ජනපති කාර්යාලයේ උපදේශකවරයා සඳහන් කළේ. මේ සමග බක්මූට් නගරයේ සිට බටහිරින් පවතින චසෝ යාර් වෙත යුක්‍රේන හමුදා යොමුවන බව රුසියානු හමුදා විසින්ද හෙළි කර තිබෙනවා. මෙය බක්මූට් නගරය අතහැර දැමීම සඳහා යුක්‍රේනයේ සූදානම පෙන්නුම් කිරීමක් බවයි එම වාර්තා පවසන්නේ. මේ අතර වැග්න කුලී හමුදා ප්‍රධානි යුජෙනි ප්‍රිගෝෂින් සඳහන් කළේ මේ දක්වා බක්මූට් නගරය වෙනුවෙන් සටන නිමාවට පත්ව නොමැති බවයි. යුක්‍රේන හමුදා නගරයෙන් ඉවත් විය හැකි බවට විශ්වසනීය මට්ටමේ වාර්තා ලැබෙමින් තිබුණද යුක්‍රේන ප්‍රහාර අඛණ්ඩව වර්ධනය වී පවතින බවයි වැග්න ප්‍රධානියා සඳහන් කළේ. අතිරේක මට්ටමේ යුක්‍රේන බටයන්ද නගරය ආසන්නයේ රඳවා පවතින බව නවතම වාර්තා තුළින්ද හෙළිව පවතින බව දැනුම් දී තිබුණා. මේ සමග යුක්‍රේන හමුදා පසු බැසීම සැලසුම් සහගත උපාය මාර්ගයක්ද විය හැකි බව වැග්න ප්‍රධානියා දැනුම් දී තිබෙනවා. නවතම නිවේදනයක් තුළින් යුක්‍රේන රජය සඳහන් කළේ බක්මූට් නගරයේ රැඳී සිටින සිවිල් වැසියන් වෙත නගරයෙන් වහම ඉවත් යන ලෙස දැනුම් දෙන බවයි. මේ වන විට එල්ලවන රුසියානු ප්‍රහාර මත නගරයේ සිවිල් වැසියන්ට ආරක්ෂා සහගත නොවන බව ප්‍රකාශ කළා. මේ දක්වා බක්මූට් නගරය තුල සිවිල් වැසියන් 4500ක් රැඳී සිටින බවයි යුක්‍රේන හමුදාවේ වාර්තා තුළින් හෙළි කර තිබුණේ. මේ අතර යුක්‍රේන හමුදාව අද සඳහන් කළේ බක්මූට් නගරයේ ආසන්න කලාපය තුල රුසියානු හමුදා මර්මස්ථාන කිහිපයක් වෙනසූ බවයි. මෙහිදී වැග්න කුලී හමුදා වෙත සැලකිය යුතු මට්ටමේ හානි සිදුව පවතින බව නිවේදනය කළා. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා සඳහන් කළේ දිනය තුලදී කේර්සන් ප්‍රධාන නගරය වෙත සාර්ථක ප්‍රහාර එල්ල කරනු ලැබූ බවයි. මෙහිදී යුක්‍රේන හමුදා ඉලක්ක 86ක් වෙත බෙහෙවුම් ක්‍රියාත්මක කර පවතින බව නිවේදනය කළා. මේ අතර රුසියානු භූමිය වෙත පහර නොදෙන බවට යුක්‍රේන ජනපති කාර්යාලය නිකුත් කළ නිවේදනය ක්‍රෙම්ලින් විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. රුසියාව අභ්‍යන්තරයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ පසු මෙම නිවේදනය නිකුත් කර තිබූ අතර මෙම ප්‍රහාරවලට යුක්‍රේනයේ සම්බන්ධයක් නොපවතින බවයි යුක්‍රේනයේ ජනපති උපදේශක මිකල්ලියෝ පොඩල්ලයක් සඳහන් කළේ. ක්‍රෙම්ලින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝ සඳහන් කළේ මෙම ප්‍රහාර සඳහා වන්දි ගෙවීමට යුක්‍රේනයට සිදුවනු ඇති බවයි. මේ අතර ක්‍රිමියානු අර්ධද්වීපයේ කලාප 6ක් වෙත යුක්‍රේන ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වී පැවති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවක් තුළින් දැනුම් දී තිබෙනවා. මෙහිදී යුක්‍රේනයේ ප්‍රහාරක ඩ්‍රෝන 10ක් රුසියානු හමුදා විසින් වනසා දැමීමට සමත් වූ බවයි නිවේදනය කළේ. යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා සඳහන් කළේ වාරාන්තික මට්ටමේ ශීත ඍතුවකින් ගැලවීමට යුක්‍රේනය සමත් වූ බවයි. ශීත ඍතුව තුළ බලශක්ති පද්ධති විනාශ කරමින් යුක්‍රේන ජාතිකයන් සමුල ඝාතනය කිරීම සඳහා රුසියාව දැරූ උත්සාහයන්ද ව්‍යර්ථ වූ බව යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සඳහන් කළා.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.